අයබවන් සුභ මදහනක්. ඔබ ස්වාධරූපහනි මධ්‍යහන ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශය සමඟින් මුලින්ම ප්‍රවෘත්තිී සිරස්තල. හෙටසිට පාසැල්වල සියලු පන්ති ක්‍රියාත්මකයි. මීටර් නැත්නම් ත්‍රීවිලියට මකීන් බෑ. අරක්කු කාල නැතිවෙන ලකුණු. නිධහනයකින් ගත් රන්කාසියයි කියයා හොරකාසිවිකුණු හොරෙක් දැලේ. යුරෝපයේ කොරෝණා නීතිවලට බිරෝධය පලකන්න උද්කෝෂණ ප්‍රචන්නවෙයි. රජයේ සහ අනුමත පෞද්ගලික පාසැල්වල හයසිට නවය දක්වාශවයනිවල අධ්‍යන කටයුතු හෙටසිට ආරම්භ වනවා දරුවන්ගේ මානසික මට්ටම මෙන්ම අධ්‍යාපනය පිළිබඳ සිතා දරුවන් පාසලට එවන ලෙස සෞකංශ දෙමවපයන්ගෙන් ඉල්ලා සිටනවා. කොවි-19 තත්වයි යටතේ වසාහෙමළු පාසල් සෞඛ්‍ය නිර්දේශ මත අධියර හතරක් යටතේ යළි ආරම්භ කිරීමට පියවර කැනුණා. පළමු අදිර යටතේ ආරම්භූයේ සිසුන් දෙසියකට අඩු පාසල් වල අධ්‍යන කටයුතුයි. දෙවන අදිර යටතේ සියලු පාසල් වල ප්‍රාථමක ශ්‍රණ විෘත කෙරුණා උන අදිරයටතේ ආරම්භකිරුණේ සියලු පාසල් වල සාමා්ඩි පෙළ සහ උසස් පෙල අධ්‍යන කටයුතුයි. හතරවන අදිර යටතේ සියලු පාසල්වල හය හත අට සහ නවේ ශ්‍රණ, හෙට සිට ආරම්භ කෙරෙන්නේ. මෙ අනුව හෙටසිට දිවේනේ සෑම පාසලකම සියළම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යශය තීරණය කර තිබෙනවා. මෙ අතර වසර දෙකට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය ලපා ගැනීමට නොහැකිවීමෙන් දරුවන් දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත්ව ඇති බයි කොළඹ රජ්වේ ආරය ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛ්‍ය ජීවිී විජසූරේ මහතා ප්‍රකාශ කරන්නේ දයා ලමාරෝහට පවා රැෙනයනවා සමහර දරුවන් මාසිගත්තය ඉතාමත් දුරතත්වයට පත්තලා ව්‍යියකලතත්තයට පත්වෙලා සමහර දරුවන්සිියදදි හානිකරගැනීම තත්වය පත්වෙලා තව දුරත් මේ දරුවන් මේදිහයට අධ්‍යාපනය ලබ නිවෙස්වලට කොටු කරලත් එබීම තුලළින් මේ තත්වය තවත් උත්සන්න වන්න පුලන්. එම නිසා තමයි සෞඛ්‍යධ බරමන්ති බධාරග එකතාව අනුව හෙට දිනේ සිට ඉතා විශාල පන්ති පමාණයක් ආරම පකිරීමට කටයුතු කරල තියෙනවා මේක අපට ඉතාමත් සතුරදායක දෙයක් දරුවන් පාසල් ඇවේ දී දැඩි අවදා ලොම කරන්ඩ ඕන දරවාට කැස වන හෙමිෂසාාව තියෙනවානම් පසල්ය වන්න ප ්‍රජාරය මමාරෝහලේ අපි පාසුවන් සලස න ඔබගේ දරවාට අසනිි පත්ව්‍ය තියවාන රෝල් රැග ගේ රරිජාය මරහ තු කරන ල දිල පසු මස කතුන තුළ රණ දවීමක් ද නහ ත්වය තවතුදුටත් පවතා ගනීම සදහ දෙමාපියන්ගේ ගුරුන්ගේ ඒවගේ හටවයන්ගේ ඉතා විසාාල වගේමත් තියෙනවා. මේක අපි අවස්ථාවක් කරගන්න සුදුසුනෑ අපේ ඉල්ලීන් දෙනා ගැීමට උදජෝෂණප ඇත්වීමට ඒරශවීම අවම කර. මිඳහටු කරනවන මංහිතාන්නේ රට ජාතිය වෙනෙන් ඔබට කරන්න පොලන් ඉතා විසාල මෙහයක් විදියට අපි දකිනවා. ජනවාරිමාසේ සිට මීටර් සවින් නොකර ත්‍රීරුරල තරට දහවනය කිරීම තහනම්වන පව රාජ්‍යාමාත්‍යය දිලුම් අමුණුගුව මහතා පවසනවා. මහනුව ගැටබේ දිත්ව දුම්්‍රේ මාර්ගේ ඉදි කිරීම ආරම්භ කිරීම අවස්ථාවට එක්මෙනුයි ඒ හතා මේ බව කියාසිටිය. මහනුවර සහ ගැටඹේ සරසවි වේෙන අතර දිත්ත දුම්්‍රිය මාර්කයේ වැඩ ආරම්භ කිරීමද සිදුණා. ඒ සඳහාෑ කෙන්න මුදල රුපියල් මිියන පන්සියානුවක්. වසර දෙකක කාලයක් තුළ ව්‍යාපෘතිය නිමකිරීමට නියමිතයි. අධික රතවාහන තදබාදයට විකල්පයක් වශයනුයි මෙම දුම්්‍රිය මාර්කේ දිකරන්නේ. අමාත්‍ය පවිත්‍රවානයයාර චමහත්මියද මෙ අවස්ථාවට එක් වුණ. තනවාවරි පළවෙදසිට බස්නාහිරෙන් පටන්ගන්න මාස තුනක් ඇතුළත සියලූම ත්‍රීරෝධ රත මීට ටැක්සි බවට පත් කරන්න අශ්‍ය නීතිේ ක්‍රියාමාර්ගම යනුට ප අරන්ය. ගැසට එකත් අපි අසංගල තියන තාම අපපියක නිකුත් කරන්නේ නෑ යම් කාලයක් දෙන්න නෝ නිසා අපි දිරිිය දී සගං දනුවත් කරලා අනිවාරම ත්‍රීරෝධ රත සියල්ල මීටර් සවිකර රද ත්‍රීරෝධ රත බවට පත් කරන්න ඕේ මීට නැතෝදාවන කරනේවා අත ඩංගෝට ගන්න ඉදිරියේද අපි නීති සකස් කළ තියන පැ මේියල් අපි කරන්නේ ජනතාවගේ ඒ අගේත් සුබසිදධිය සද හොඳ සේවයක් අපේනවා වගේ සමාරක්කයි රාත්‍රිකාලය වලදි දනතාව පාසුතාවට වෙනකාරයට මුදල් අයගම. ඇති මේක අපි සමබර කරන්න ඕනේ ඒනිසාතමයි ක්‍රියමාර්යගත්. මේ අතර පාකැන් රයිඩ් සිටි බසේවේ දෙවන අදීර සහ, මහනුවර දුම්්‍ර ස්ථානාසලින් සිිබස්සේව ආරම්භ වූ අතර, මහනුර නගරාශ්විත සියලු ගමනාන්තවිත සුකොප් බෝකි බස්සේවාවක් ලබා කනීමට ජනතාවට ඉන් හැකිවනවා. රාජ්‍ය ප්‍රවාහනසේේ නග සිටුවීම සඳහාවත්මන් රජය, විශේෂාවධනයක් යොමුකර ඇති බයි, අමාත්‍ය පවිත්‍ර අන්‍යාරචි මහත්මිය මෙහිදී කියා සිටියේ. ලංගම මේ කිවුවන් අපිට මතක් වෙන්නේ ටක් අපහසුතාවයෙන් දාඩියත් එක්ක අමාරුවෙන් යන පොදු ප්‍රවාහන සේවයක්. හැබැයි අද ඒක හොඳ වාද සමීකරණය කරපු වයිෆයි ඇතුළේ ක්‍රියාත්මක වන ඉතාම පහසුවෙන් යන්ඩ පුළුවන්. ආකර්ශනය පොදු ප්‍රවාහණ සේවයක් විදිහට මේ සිටිරයිට සේවේ නුවරට ලබා දෙන්න කටයුතු කරන්න පහනුව දිස්ත්‍රිකේ ජතාවට වගේම ලකාවටම මේ සේවය සලසන්න අප බලාපොත්තුවරීම. මිලිලිටර් එකේ අසූ හෙවත් මත්වතුර කාලේ බෝතල් තහනම් කිරීමට රජයාවදහනයොමෝ තිබෙනවා. දෙදහස් දහට වසරේදී මෙරට තුළ අරක්කු කාලේ බෝතල්, දස කෝටි පනස් පන්ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් පානයක ඇති බව අමාත්‍ය මහින් අමරවිර මහතා පපසෙනවා. දෙදහස් දහටවර්ශයේදී රට තුළ අලවිවී ඇති අරක්කු බෝතල් ප්‍රමාණය විසිකෝටි දොළුස් ලක්ෂ විසිහත් දහස් එකසියාසුව එකක්. එයින් බෝතල් දස කෝටි පනස් පන් ලක්ෂ තිස්තෙ දහස් එකසේ හැට නවයක් අරක් කු කාලි බෝතල් වනවා. සමස්ත අක්ු බෝතල් ප්‍රමාණෙන් සයට පනස් දෙකක්ම මිලී එකස අසූ හෙවත් කාලි බෝතල් බවයි සංඛ්‍යලයකන පෙන්වා දෙන්නේ දෙදහස්දා හත වසට සාපේක්ෂව දෙදහස්දා අට වසරේදී කාලේබෝතල් නිෂ්පාදන ම් පමණක අඩු වීතිබෙනවා මෙම කාලබෝතල්වලින් සියයට පහක් පමණහෝ පපතිචක්‍රීරණය සිදුවන්නේ නැහැ හතුවෙන් කාල බෝතල් පරිසරයට බැහැ කිරීම හේතුවෙන් විශාල පරිසර දෂණයක් සිදුවී ඇති බවයි පෙන්වා දෙන්නේ ඉදියේද අක්ු කාල ෝතල් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස්කර බවද අමාත්‍ය ම හින්දාමරව. මහ වැඩදිදුරුටත් සඳහන් කරනවා. පසු කියයා ආ්ඩුව සමයෙන් නිෙසි කළඹනා කරනයක් නොමැතිව කටයුතුකිරීම නිසා රට තුළ ආර්ථිකර්බෝධයක් නිර්මාණය වූ බව අමාත්‍ය ආචාරය බඳුන ගුලුවඩදර මහතා පවස්සෙනවා. බඩු මිඳ ඉහළේ අමසාහ උදධමනය ශ්‍රී ලංකාවට පමණක් නොව ගෝලීිය වසංගතය සමඟ සමස්ත ලෝකටම බලපා ඇති බවයි එ මහතා පෙන්වා දෙන්නේ. ගාල හපුගල කළේ ගණ ප්‍රදේශයේදී සතුස වෙළද සැල් දෙකක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාතේ බන්දුල ගුණවර්ධන බහතා මේ බව කියා සිටියා. සහල් පරිපු, සීනි හාල්මැසන්න ඇතුළු වලිආහර ද්‍රවය පහසු මිලට ජොනතාවට අලසය කිරීම මෙම සතුස වෙනද සැල් මගින් සිදුවෙනවා. මෙම අවස්ථාවට අමාතය රමිෂ් පතිරෙන මහතාතෙක් වුණා. ගෝලි අර්බදය තුළ රටවල්ලෝල පැවැත්බන්ඩ කළ යුතුවෙන්නන්නේ ඒ රටේ සම්පත්තාහා රට මිනිසුම් පිළිබඳ විශ්වාසය තබල අපේ රටේ නිශ්වාදනය කරගතයක සියලු බන්්ඩ ේවා වැඩිවැඩියෙන් ලංකාවඇතුළේ නිශ්වාාදනය කරගැනීමේ වැඩ සලාලා තුළින් පමණයි. ගෝටාවේ රජපක්ෂ මැත්තුවාගේ ප්‍රතිපත්තිේ අඇතේ හ ගම්බිරිස් කජු ఉන්දුු. මට මේ වගේ බාන්් ආනයිනේ සම්පූර්ෙන් තානන් කළ. සහල් ප්‍රවේ සමෙන්ග නයිනය කළලා. අපේ මේ රේ වෙළඳපොලට දැනන බලපෑමක් සතු සහර මේ දිනවල කරගෙන යන. ලංකාව පුාම සතු සසාකා ජලයේ ලබන වර්ෂය නිම වෙන කොට. සක් දක්වා වැඩිකිීම කාර ය නෙ එක ැ ක්ක. ඇල්ල මරෝහලේද ඇයට ිදුලු තුළ හටගන්නා රෝගයක් සඳහා සාර්ථ කලෙස සැත්ක මක්සිදු කිරීමට වෛදණ්ඩායමක් සමත්ව තිබෙනවා. මල්ලෆ රෝසිස් නැති ඇට මිඳලු හටගන්නා රෝගයකින් පිටා විදිී හැට පස් හැවැටදි කාන්තාවකටයි මෙම සැත්කම සිදුකර ඇත්තේ ලක්ෂ එකින් එක් අයිකුට පමණ වැලඳෙන රෝගයක් වන මෙය ඉතා දුරලබ තත්ත්යක් බව වෛද්‍යවරුන් පැසූවා මෙහිදී රුදුදරේ ඇති සියලු සංගටකයන් නිෂ්පාදනය අඩු මට්ටමකට පත්වනවා රක්ත හීනතාව ලේගැලීම වැනි ආබාද මෙම රෝගයේ නිසා ඇතිවන බවයි වෛතවරුන් සඳහන් කරන්නේ මෙම සැත්කමේදී ඇගේ පලිහාාව ඉවත් කර ඇති අතර මෙවන විට යහපත් සෞඛය තතුවයකින් කාන්තාව පසුවන බවයි, කෑගල්ල මහරෝහලේ විශිසදන ශල්ලවයිදද ආනන්ත ජයවර්තන මහතා කිය සිට.මතත්ත අප මල් පයිබෝසි නම්ින් හඳරනො හහිදිවවෙන්නේ රෝගල්ගේ ඇටමිදුලුත්තු යම්කිසි පිකාතත්යක් කට ගැනීම. ඒනිසා රෝගයායමිකිේ රක්හහින තාවිකත් ඒවගේ දැඩි අවදානට ලක්න රුදදුට්ික අඩය නිසත්. මේ කිතතාමත් බොහම කලාදර ඇතිනදයක් සාමනය ලක්සේකට එක්පුජලි රෝගගේ ඇතිව තත්ව මෙම සල්ලි කරම අඇතරම දැඩි අවදානම් ත්වයක් ගත්තා එක හේතුවක් තමයි ඇය දැඩි රුදරවාාණයකට ලක්වීමට ඇතිහැකිාව. ඒවගේම ඇගේ අත්මාාවත් ඒවාගේ බක්ගඩුත් යන්කිසි අකරමන තාවකට පත්ෙල් ති වුණා. නමුත්තට පුළුවගුණ සාර්ථක සැත්කමක් කරලා ඇගේජීවි ජීවිත අවදාන මෙෙන් බේරගන්න. ඊ දිනේදී කොරණ ආසාධතයෙන් හත්සිය විසි පස්තෙනකූ වාර්තා වූ බව කොවිID-19 පැතිරීම වලවීමේ ජාතික ක්‍රියාන් විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර වයසවරුදු හැටට වැඩි පුද්කලින්ට සහ වයිසවරුදු විසට වැඩි අඩු ප්‍රදිශක්තියක් ඇති පුද්කලින්ට භෝස්ත එනත ලබාදීම අදදිනේත් සිදු කරෙනවා. දිියතුළදී කරෝනා ආසාධිතියන් හත්සිය විසි පස් දෙනෙකු අලුතින් හඳුනා කැනීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝණ ආසාධිතයන්ගේ සංඛ්‍යාව, පන්ලක්ෂ පනස් පදහස නවසී විසි නවයක් දක්වා හෙළගයා. රෝහල්වල සහ නිවාසවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛාව පහළුස්දහස් හාරසිය හැටාට දෙනෙක්. කොෝණ ආසාදනය වූ පන්ලක්ෂ විසි හයදහස්තුන්ය පනස්තුන් දෙනෙකු මෙ වන විට පූර්ණ සේ ලබාතිබෙනවා. නිවෙස්කත ප්‍රතිකාරක්‍රමය සඳහායමෝන කෝවි ද්‍රෝගින්ගේ සංඛ්‍යාව ඉහලයමින් තිබෙන බව නිවෙස්කත කෝවිද්‍රෝගී සත්කාරක සේවාවේ වෛද්‍යණ්ඩායම් ප්‍රධහනී පවුල් වෛද විද්‍යා විශේෂක්ඥ මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. පසුගිය දහනම් වෙන දින වෙන විට කෝවිඩ ரோෝගින්න් සඳාවෝ නිවෙස්ගත රෝගී සත්කාරක සේවාවේ. මුළු ලියාපදිංචිව, රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ දොළොස් දස් දෙසිය හැත්ත දෙක දක්වහිලගින් තියෙනවා. මේ වෙනකොට ක්ට්‍රියවරඇදදි සිින රෝගීන් සංඛ්‍යාව ආර්දාස් පන්සිී අටක් වෙලා තියෙනවා පිළියාපදිංචිවූ රෝගී සංඛ්‍යාවන් අපි රෝහල්වලට ඇතුඩත් කල්ලා තියන්නේ. රෝගීන් එක්දා සත්සය අනු දෙකක් පමණය සයට එකයිදශම පහකට ආසන්න අගයක් සාර්ථකවා අප ප්‍රතිකාරක. ලා මේ පද්දතීන් මුදා හැරලා තියෙනවා එක් ලක්ෂ පන්දාස් හාරසිය හැත්ත එකක්. ස පැහැදිලියම රෝගීන් මේ අවස්ථාවේදි වැඩිවීමක ලක්‍ෂණ තමයි මේ පෙන්නුම් කරන්න. බදුල්ල බන්දරාගාරය රැඳුවන් දුළස් දෙෙනකුටේ COොවිID-19 වෛඩසි ආසාධනවී ඇති බවයි. බදුල්ල පරිපාල්ල මහජන සෞඛ්‍ය පරිීක්ෂක, පියල් පත්්ම මහතා සඳහන් කළේ. දනාගා රැදවියන් සඳහා සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරුුණා රඳවන්නානූ පස්සෙනකු සඳහා මෙම ඇන්ටිජන් පරිීක්ෂාව සිදුකරති බෙනවා. බස්නවාහිට පලාත තුළ මහජනතාව නිසිලෙස සෞඛ්‍යෝපදස් පිපදිනේ යන්න පිළබඳව සොයා ැලිේ විශේෂ මෙහෙුමක් පොලිසිය ක්‍රියාත්මකරති බෙනවා. ස්රතවල ආසන දහඩිතාව ඉක්මවා මගගින් ප්‍රවාහනය කිරීම මුක ආවරන්න නු පෙළඳීම වෙළද සැල්වලට පමණ ඉක්මවා ගණදිනුකරුවන් ඇතුළ කිරීම වැනි කරු මෙහිදී පරික්ෂවා කෙරුණ. ඊ මධ්‍යන දොළහහි සිට පසරු දෙක දක්වා සිදු කළ මෙහෙමකදී බස්රොත අටසියනු දෙකක්වායු සමනය කළ බස්රථක සියහත්තනාවයක් වෙලද සැල් එක්දහස් දෙසිය කොළහක් පරිීක්ෂාවට ලක් කෙරුණා. ෞඛ්‍ය මාර්ගෝප දේශනු ගමනය නුකළ මගේ ප්‍රවාහන බස්ත්‍රවාත දේශයානු නාවයක් වයුහ සමනය කළ බස්වතික සහට හතරක් සහ. වෙලද සැල් හාරිසියාසූ නාවයක් සඳහා අවවාද කෙරුණා. කිසියම් හෝ කොරෝනාා මර්තන එනතක පළමුූ මාත්‍රාව. එක්කෝටි පනස නවලක්ෂ දෙසියානු පස් දෙනකුට ලබාතිය යතර දෙවන මාත්‍රාව. එක්කෝටි තිස් හයලක්ෂ අනූ හතර දහස නවසය පනස නව දෙනෙක්ට ලබාදී තිබෙනවා. භූට්‍ර එන්නතද දෙක්ෂ තුන්දහ සත්්‍යේ තිස් තුන් දෙෙනකුට ලබා ති ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. ඒෙදිනය තුළ දී කොරෝුණා මර්තන එන්නත් පනස් දෙදහස් නවසේ හත්තනාවක් ලබාදී තිබෙනවා. ජාතික එකබාධතාව ගොඩනැගීමට නම් එක නීතියක් ඇැටතේ රට ගොඩනගිහිතු බව පූජය ගල ගොඩත්තේ ඥාන සරස්වාමන් වහන්සේ පවසනවා. එක රටක් එක නීතියක් ජනාධිපති කාරයසාධක බලකා යටතේ ජනතා අදහස්ස ලවා කැනීම සඳහා පැවති පලමු වැඩසටහනේදී උන්වහන්සේ මේ බව කියා සිටේ. වෞන්‍යාවේදී මෙම වැඩසටහන පැවැත්වනා. එක නීතියක් යටතේ රට ගොඩනැකීමේ ක්‍රියාවලයේදී උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු කෙරහිද විශේෂවධානයක් යමුකර ඇති බවයි පොජය ගලගොඩත්හේ ඥනසාර ස්වාමීන් වහන්සේ සඳහන් කළේ. විශේෂයෙන් දෙමන ජනතාවගේ පැත්තෙන්. ඒගල්ලන් මේ මුොහොත වෙද්දී. තමන් අත්විදින පිරිහැර. විශේෂයෙන් මේ නීතිය තියෙන අසමානකම්. එක්කෝ තියෙන නීතිය ක්‍රියාත්මක නොවීම එහමනැත්තාං ඇතෑම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ඒගල්ලන්ගේ අත්දැකීම් නොවලහා විවෘත කලා මේ සභාවට තින් අපි බොහෝ කරුණු දැනගත්තා ඒ කරුණු දැක්වීම් හමුව. එක ජනකොට සක් හැටියට. එක ජාතියක් හැටියට ශ්‍රීලං කියය අන්‍යතාවේ බෝකාලයක් කතා කරන්නවනේ හැබැහිම කතා කලාට අපි මුල ඉඳල මධ්‍යාපනයේ බෙදලනං හිතුම් පැතුම් මේ හැමාකාරීම බෙදලනම් අපි මේ මතු පිටින් ජාතික බදතාාවගෙන කතා කල වැඩන්න. සැෑැලිම ජාතික බදත්තාවේ හදන්න නම්. අපි අවම තරමින් එක නීතියක් ඇයටති ගොුණ විය යුතුයි. රුපියල් ලක්ෂ අසුවකට අධික වටිනාගමකින් යුද්බව පවසමින් විකිනීමට තැත් කල ව්‍යාජ රන්කාසිතකයක් අලවි කිරීමට යාේදී අත්තරංගුවට ගැනීමට පොලිසිය සමත් වනා නිධානයකින් ගන්නාලද ඉපරණී රන්කාසි බව හඟවමින් ව්‍යාජ රන්කාසී කිලෝත් දෙකකට සන ප්‍රමාණයක්ක විකිනීමට තැත්කර තිබෙනවා. ෙල පොලසිට ලබුණ ොතුරකටනුව දු කළ වැටලීමින් එක් සෑකරුවෙකු අත්තරංගට ගැනුණ. දෙවිනේ විධ ප්‍රදේශවල මෙයාකාරයෙන් පුදගලයන් රවටා මුදල් වංචාකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරනය වී තිබෙනවා. සැකකරු කැකිරාව ප්‍රදේශයේ පදිංචකරුවෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ. පල්වෙල පොලීසිය සිදධ පිල් බඳ වැඩතුර පරිීක්ෂණ පවත්වනවා. ඩරට සහ පහතරට එළවළු රැසකමිල තවත්තිහල කොස් ඇති බව ළඳන් පවසනවා. කෙසේ වෙතත් ගොවිචන තව පවසන්නේ රසායිනක පොහොර හිගේ නිසා මෙවැනි තත්වයක් ඇති වූ බව පැවසීමට නොහැකි බව. ඩරට සහ පහතරට සෑම எவழு වර්ගக்கும்ම පහே கிலோகிராமைக்க வில, රපல் ஹார்சிකට ආසන්න மட்டමகට இல கொස් ඇති බවයි අප වාර්තාකරவாන් පැවසේ. மнюொக்கா வட்டாக்கா கෙசல் மூුවවැனி எவழுு පමணක් ருපால் දෙசியකට වඩ அடு இலகட்டு அலவி வனு பව வெலதுன் සදහන් කලා.

ඹල්ල ආර්ථි ධ්‍යස්ථානයේද එලවු ිලගන් ඉහල මට්ටමක පැවැතියා. දඹුල්ල ආර්ථක මධ්‍යස්ථානයේ කැරත් තොග විල ලෝවක් රුපියල් තුන්සිියය ඉක්මවා තිබූ අතර අද උදැසන වෙනවිට ඔෝංච කිලෝවකමිලද රුපියල් තුන්සිය පණහා ඉක්මවා තිබුණා. දහවල් කාලය වනවිට බෝංචි කිලෝවකමිල රුපියල් දෙසිේ පණහා දක්වා පහත වැටනු බවයි ගොවින් පැවසුවේ. කෙේ වෙතත් ගොන් සඳහන් කරන්නේ එලවලු හිගියට හේතුව රසයිනික පොහොර නොමතිකම නොවන බවයි. රයිහහ. අඩු කල්ල දෙෙන්න්න බැරි මොදනෙම ගනම්මේ කර අඩ ඇයිඒ නැත්තේ. අයවා වර්සාාව මකා කරන්න නැත්තිතුකුට පොහර නැතුව ආකා කරන්ඩ යෝ ඇයි කාබමනික පෝර දෙදනවන් කාම නෑන් දීලව. ඒ ගොයිට හොඳයි ිය හොයි වැඩකර වැඩකරොත් බාතුලත් රට එන්න මජාතන හොනයි වැඩ කරලා මහන්තයෙන් නන නිකා ක්ඩවන් න්නවට ප ගොටන්ට ඩ තියන හොඳ ිලත්තියනවා ගොයිට හොනයි හම්ම දෙෙම්බ ගරන ම වරු ලවු ඩන ියවරතය අමිරිස් කිය වේසන් අද අම්මරි සැසී විස්සයි. ිය අවරතය අමිරි සුකේ අත්සියේ අටසියය ද මංචි සදති පල ගල්ද කෙකුන දට කෙකුත්න්න. අබත්ේයම ආර්ථක මධ්‍යස්ථානයේද පහතරට එලවු මිල ඉහලොස් තිබුණා. එලවල තොක ආර්ික මධ්‍යස්ථාන වෙත ලැබීම අඩුවේ ඇති බැවින්. ිල ගණන් ඉහලගොස් ඇති බවයි ආර්ථක මධ්‍යස්ථාන ස හවතිවරයා සඳහන් කළේ. ලක්ෂේකටත් අඩු ප්‍රමාණක තමයි මල්ලු ආර්ථ ධ්‍යස්ථනද එ අරගන්නේ. දුප්පන් මනුසය දම හානය සිද වන. අපි මේ පොලියට සල් අරන බිනක මල වැඩි රුණන්ට ඒකින් දෙගෙන් පරන්ගන් රක්න පොහරන. අඩුවෙන්න්න වැටකල අතර දතියක එලො ලාවද. ගඩබ ම් තග එන එලොවුලු හරි ගනම් වෙෙලෙන්ට අඩුයි ඉන් අපිට කරගා ගන්න දස්සාාවක්කත් නෑ කාලක සේ දෙනවා අපි දුක්ක දෙනවා හො හඳරියක්මය එකැ කිෙරිනක පරම අපි දකින්න පනිි පරුල්ිකා ගදකින්න මෙවර අයවයින් ගමේ සංවර්ධනය වෙනුවෙන් දැඩි අවධහනයක් යොමුකර ඇති බව පළත්පාලන ආයතන ප්‍රධහනයෙන් පවසනවා ආදායම්ලාබෙන් වෙන්වෙන් මෙතරම් අවධානයක් මීට පෙර අයවැකින් යොමු කර නැති බවයි ඔවුන් කියා සිටින්නේ. මෙවර අයවැහ මම දකින්නේ ඉතිහාස ගත වන්න අයවයක් හැටියටයි. ගාම සේවා වසන් දාහතර දාහකට වැඩි කොටසකට ලක්ෂ තිය ගෑානේ විස්තය විසි දෙකායිවෙන් අපිට වෙන් කරලා තියෙන්වා. ම සමග පිසඳරක් තුළින් ජනතාව සමගසාභාගිත්යෙන් හඳුනාගත් සියලුම ව්‍යාපෘත්ත දිරිගැන්මීමට තමයි මිලියන්න තුනක මුදලදීලා තියෙන්නේ දේශපාලන පක්ස බේදයකින් තොරව. ගමකින් පත්තච්ච ජනතා නියෝජිතයට. ලක්ස හතලියක මුදලක් වෙන් කරලදීලා තියෙනවා. මේක යන්නේ ගමේ අපේ පන්තිය දුබද්ජනතාවගේ පවුල්ල අලට. අපි කැපවීමකින් බදුගවනි ජනතාව කිජීවන උපය ඩි කරන්න. අයව ලබාදු සහන ජතාර්ථයක් කරලා ජනතාවට ලැබෙන වැඩපිල්ල්ල සකස් කරන්න වත්තල ප්‍රාදේශය සබව දැන්තමත් වැඩපිළිල අඇය ඒකනෙන් පළපාල් ආයතනෝලට විශාල සහනයක් ලබා දිීල තියවා කියන එක මට ොලින්ම කියන්න තියන්නේ ග්‍රාමී ජනතගේ ප්‍රශනෝලට විසතුන් බදීමට කටයුතු කරලතිය ම තන්නේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය උදෙසා විශාල මුදල්පමානණයක් බෙන්කරන්න කටයුතුරල තියෙන ඒවගේම පලා. පාලන්න ආයතනයක මන්තිවරකුට සෑම ග්‍රාමසේ වසමකටම ලක්ස තියගානේ මුදල් වෙන්කරන්ඩ කටයුතු කරලා තියෙනවා. ඒවගේම මන්තිවර එක කොට්ටාසේ සඳහා කුපියල් මිලියන හතරක් ො ලබාදෙන්ට යෝජනනා ඉගිරිපත් කරලා තියෙනවා. ඒවගේ ගාමීය ජනතාවගේ යටිතල පහසුකම් නංවන්න විශාල දායකත්යක් දබා දිල තියන එකෙක අපි සඳහන් කරන්නන ඇත්තමගෙන මත් අම්ක්ෙනෙක් විදිහට. වගේ කාතාවක් විදරමන් සතුවුවන ග බැසිල්රජවක්ෂ බැත්තුම අප ආණඩු ත්ත හොඳ වටඩා තීන්දුවක් තමයි පහගගේ කාල මහස දාහයක් තමයි අමලට මේ රෘපියල් දෙදහයි පෝෂමල ලබුණේ. හැබැයි අප අයවැයෙන් එතුමා විකල්ලතින ලබන අවෘර්දයනම් මාස විසිය අතරක් මේ පෝෂ මල ලබාදෙන් නෙති මේ වෙලාව කොවිඩ් වසංගතයයක්ත්ෙක්. ඒය පිඳේ අම්ම ලොක ගැටුවවා ප්‍රශ්ය තියන ලාවකට ඉදිරියේ ද මේ රටේ එට බිහිවැඩින් දරුවන් වන ගත්ත හොඳ තීදක් තමයි ම කිින් අම්ම කෙනෙක්ද අපේ සමස්ත කාන්තා පරපුරේ ම ගෞරව ස්තුති මේ අවස්ථයි පුද කරන ඒගේ තීන්දවා ීර ගමිග ඒත්ම ගවා රපනි අධ්‍යාන ප්‍රධාන පවෘති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වන. පස්සර එකයි පනස් පහේසිට අපගේ පැන් පෑපතක ශේ බලා පොත්වන්න ොට සුබදදාසක්.